අයිබෝන් මම නායනා කරුණාරත්න අද අපි කතා කරන්නේ රැකියාවක වැදගත්කම ගැන. අපේ රටේ විශේෂ කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි හැමෝම විශේෂයෙන්ම දෙමව්පියෝ හැම වෙලාවෙම හොයන්නේ වයිට් කොලර් ජොබ්ස්, ලොකු ඔෆිස් වල වාඩි වෙලා ලොකු තනතුරු තියෙන රැකියාවල්. පොඩි ඒවා ගැන හුඟක් දෙමව්පියෝ සතුටක් සන්තෝෂයක් නැහැ. ඒගොල්ලෝ ළමයින්ට ඒ ගැන අධ්‍යාපනය දෙන්නෙත් නැහැ. නමුත් රැකියාවක් කියන්නේ කොයි රැකියාව කළත් ඒක වැදගත්ව වෘත්තිමය විදිහට කරන කෙනෙක්ට තමයි හරි රැකියාවක් කරනවා කියලා අපිට පිළිගන්න පුළුවන්. ඉතින් ඩිග්නිටි ඔෆ් ලේබර්, එහෙම නැත්තම් රැකියාවකට නැත්තම් තමන් කරන කර්මාන්තයට තියෙන ගෞරවය. ඉතින් මේක ලබා ගන්න ඒ කර්මාන්තය නෙමේ වැරද්ද, රැකියාව නෙමේ වැරද්ද. ඒක කරන එක්කෙනාගේ අදහස්, ඇටිටියුඩ්, ඒ වගේම ඒක ඉදිරිපත් කරන හැටි, ඒකේ වටිනාකම තෝරා ගන්න හැටි. දැන් හුඟක් අය හිතන්නේ ඉහළ මට්ටමේ පහළ මට්ටමේ රැකියාවල් තියෙනවා කියලා. අපි ඔෆිස් එකක් ගත්තොතින් ලොකු මහත්තුරු ඉන්නවා, මැනේජර්ස්ලා ඉන්නවා, සීනියර් මැනේජර්ස්ලා ඉන්නවා, එක්සිකියුටිව්ස්ලා ඉන්නවා. ඉතින් ඒවා ලොකු රස්සාවල්, වයිට් කොලර් ජොබ්ස්. කොයි දෙමව්පියොත් කොයි ළමයත් මේ වගේ රැකියාවක් කරන්න කැමතියි. නමුත් ඇත්ත කතාව මොකද්ද? මේ ඔෆිස් එක අතුගාලා නැත්තම්, මේ ඔෆිස් එකේ බාත්රූම් සෝදලා නැත්තම්, තමන්ගේ ලිපිගොනු එහාට මෙහාට කරන්න පියන් කෙනෙක් නැත්තම්, වාහන එලවන්න ඩ්‍රයිවර්ස නැත්තම්, ඒ ඔක්කොටම වැඩිය තේ එකක් වෙලාවට හදලා දෙන්න තේ හදන කාන්තාවක් හරි පිරිමි කෙනෙක් හරි නැත්තම් මොකද්ද මේ ඔෆිස් එකේ ඇති වැඩේ? ඉතින් මේගොල්ලොත් කරන්න රැකියාවල්. මේ රැකියාව තිය හදන රැකියාව පොඩි රැකියාවක් නෙමෙයි. වාහන එලවන එක පොඩි රැකියාවක් නෙමෙයි. මේවා අතිශය වැදගත් රැකියාවල් අපේ ආයතන, අපේ රට, අපේ ජීවිතය ඉදිරියට ගෙනියන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල නිපුණතා තියෙන අය තමයි ඉහළම තත්ත්වයේ රැකියාවල් කරන්නේ. මට පුද්ගලිකව හම්බෙලා තියෙනවා පයිප බාසු නැහැ කෙනෙක්. එක සැරයක් අපේ හිටපු තැන වොෂින් මැෂින් එක කැඩලා ඒක හදන්න මහත්තයෙක් ආවා. ඉතින් අනුන්ගේ වොෂින් මැෂින් යන නිසා මම ළඟ හිටියා ඒක හදනකම්ම. මම ඒ පෑ භාගේ නැත්තම් මිනිත්තු 45 ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් මේ මනුස්සයත් එක්ක කෙරුවා. හරි ස්මාර්ට් මහත්තයෙක් මේ පයිප බාසු නැහැ. එයා ලංකාවට ඇවිල්ලා තියෙනවා 14 සැරයක්. මට එයාත් එක්ක කතා කරන්න පුළුවන් වුණා. දොස්තර කෙනෙක්, ලෝයර් කෙනෙකුට වැඩිය ස්මාර්ට් එකට වැඩිය සවිස්තරව. ඉතින් ලස්සන කාරයකින් ඇවිල්ලා ඕවරෝල් එක ඇඳලා බැහැලා පයිප් වොෂින් මැෂින් එක ලස්සනට හදලා ඔක්කොම ආස්පස් කරලා සුද්ධ කරලා ගාන්ට් ඉවර කරලා ලස්සනට මට කතා කරලා මන් දීපේ තේකෝප්පයක් මහත්තෙක් වගේ බීලා ගියා. අපිට ඕන අපේ බාසුන් නැහැලා, අපේ ඉලෙක්ට්‍රිෂන්ස්ලා, අපේ කෝකිලා, මේ සියලුම දෙනා මේ තත්ත්වයට එන්න. මහත්තුරු වෙලා තමන්ගේ රැකියාවල් කරන්න, කවමදාවත් තමන්ගේ නිපුරතාවය පහත දාන්න එපා. නමුත් මේක හදාගන්න එකම ක්‍රමේ නිපුරතාවය නෙමේ වැරද්ද, පෞරුෂත්වය. ඉතින් මේ ඩිග්නිටි ඔෆ් ලේබර්, මේ රැකියාව කොහොමද එක තත්ත්වයකට ගන්නෙ? මෙතන මම අපි දකින දෙයක් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයේ, මිනිස්සුන්ගේ නෙමේ අධ්‍යාපන ක්‍රමයේ. ඒ අධ්‍යාපන ක්‍රමයේ තමයි හැමෝම ළමයින් සහ දෙමව්පියෝ තමන්ගේ හිතවල් හදාගෙන තියෙන්නේ. ඉතින් අධ්‍යාපන ක්‍රමයේ බලනකොට හැමෝම මේ පොඩි නිපුණතාවල් අඳුරාගන්නේ නැහැ. දැන් අපේ රටේ නිපුණතාවල් මම දැනුවත්තු 27ක් තියෙනවා. සියලුම නිපුණතා අධ්‍යාපන ආයතන වලින් මේ 27ටම උගන්වනවා. ඉතින් වඩු කාර්මිකයෝ, අපි වගේ රූපලාවන්‍ය ශිල්පීන්, ප්‍රින්ටින් කරන අය, පයිප බාසුන් හැලා ඉලෙක්ට්‍රිෂන්ස්ලා, මේසන් බාස්ලා, මේ ඔක්කොම, ඒ වගේම බේකරි කරන අය, මේ සියලුම දෙනාම අත්‍යවශ්‍ය රැකියාවල් කරන අය. මේගොල්ලෝ උසස් පහත් කියලා සලකන්න බෑ. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමයේ මේ රැකියාවල් කරන අයට තමන්ගේ පෞරුෂත්ව වර්ධනය උගන්න නැහැ. ඉතින් කෙනෙකුට නිපුණතාවයක් තිබිලා ඇති වැඩක් නෑ. අපි උදාහරණයක් වශයෙන් උයන කෙනෙක් ගත්තොතින් ගෙවල් වලත් ඉන්නවා, සාමාන්‍ය කෝකිලත් ඉන්නවා, හොඳට උයන්න පුළුවන්. නමුත් ඒ උයන එක්කෙනා කෝකියගෙන් ඉහළට යන්නේ ෂෙෆ් කියලා. ඒ ෂෙෆ් කෙනෙක් වෙන්න, ලොකු හෝටලයක ෂෙෆ් කෙනෙක් වෙන්න, ලොකු ආයතනයක ෂෙෆ් කෙනෙක් වෙන්න මේගොල්ලන්ට අනිත් අධ්‍යාපනය අවශ්‍යයි. කියන්නේ මැනේජ්මන්ට් අවශ්‍යයි, සල්ලි පාලනය අවශ්‍යයි, මානව සම්පත් පාලනය අවශ්‍යයි. මේ සියලුම දැනුම ලබාගෙන තමයි තමන්ගේ නිපුණතාවයේ අධ්‍යාපනයත් එක්ක එක එකතු කරලා කෙනෙක් ඉදිරියට යන්නේ. ඉතින් අපි දකින දෙයක් තමයි මේ සුළු
කියලා හිතන නිපුණතාවල් තියෙන අය ඒවා උගන්වන තැන් ඒගොල්ලෝ කවුරුවත් පෞරුෂත්ව වර්ධනය අපේ ළමයින්ට දෙන්නේ නැහැ. ඉතින් දැන් මේ රට ගෙනියන හැටි බලන්න, මේ අපේ රටේ ආර්ථික තත්ත්වය බලන්න, කවුරු මොනවා කිව්වත්, කොච්චර දොස්තරවරු කොච්චර ලෝයර්ස්ලා හිටියත් අපේ රටේ ප්‍රධාන ආදායම ලැබෙන්නේ මැදපෙරදිගෙන්. මැදපෙරදිගේ ඉන්න ලොකු අය කිසිම කෙනෙක් රුපියල් 5ක්වත් ලංකාවට එවන්නේ නැහැ. ඔක්කොම සල්ලි එවන්නේ ගෘහසේවිකාවෝ, ඩ්‍රයිවර්ස්ලා, මේසන් බාසුන් නැහැලා, ඒ වගේම හෝටල්වල බාත්රූම් සුද්ධ කරන අය, හවුස් කීපින් කරන අය. ඒගොල්ලන්ව දැක්කාම හරි ආඩම්බරයි අපිට, හරි ලස්සනට, හරි වැදගත් විදිහට ඒ රටවල් රැකියාවල් කරනවා. ඒ වගේම ඒගොල්ලන්ට කිසිම ලංකාවේ ඉන්නාට කිසිම දියුණුවක් උදව්වක් කරලා නැහැ කවුරුවත්. දෙවැනි කාරණය ගාමන්ට් ෆැක්ටරිස් ඇංගලුම් ආයතනවල. ඇංගලුම් ආයතනවලත් ඉන්නේ ලංකාවට විශාල විනිමයක් උපදින ලබා දෙන කට්ටියක්. නමුත් ඒගොල්ලොත් පොඩි රස්සාවක්, ඒ මහන අය. නමුත් කොච්චර වැදගත්ද, කොච්චර පිළිගත යුතු කොටසක්ද මේ? ඒගොල්ලෝ තමයි අපිට මේ අපේ රට පාලනය කරන්න උදව් කරන්නේ. තුන්වැනි කොටස ගොවියෝ, තේදළු නෙල්ල කාන්තාව, ඒ වගේම ගොවිනෝන්ලා. කවුරු මොනා කිව්වත් 80% කාන්තාවෝ ගොවිතැන් කරනවා. නමුත් ඒගොල්ලන්ට පිළිගැනීමක් නැහැ. ඒගොල්ලන්ට ගොවියන්ටත් පිළිගැනීමක් නැහැ. මම හැම වෙලෙම කියන දෙයක් තමයි මේ නිපුණතාවයේ ඉහළට ගන්න මාධ්‍යත් උදව් කරන්න ඕන. දැන් බලන්න ගොවියෙක්ව නැත්තම් බාසුන් නැහැ කෙනෙක්ව ඒගොල්ලන්ව කිලුරු සරමක් ඇඳලා, බැනියමක් ඇඳලා ඉදිරිපත් කරන එක වැරදි. ඒගොල්ලොත් මහත්තුරු වෙන්න ඕනේ. ඒගොල්ලන් හොඳ ඕවරෝල් එකක්, හරි ජීන්ස්, හරි ෂෝට්ස්, හරි ඇඳලා මහත්තයෙක් වගේ රැකියාව කරන්න ඕන. එතකොට අපි ඒ බාසුන් නැහැත් එක්ක අපි වැඩ කරනකොට අපි ලොකු නෝන්ලා මහත්තුරු නෙමෙයි, අපි එක හා සමානයි. අපි බාසුන් නැහැත් නිමල් කියලා කතා කරන්න ඕනේ, බාසුන් නැහැත් අපිට අපේ නම කියලා කතා කරන්න ඕනේ. අපි අතර එක මේ සමතාවයක් තියෙන්න ඕන. අපි ඒ මිනිස්යාගේ නිපුණතාවය පිළිගන්න ඕන. ඉතින් ඒගොල්ලෝ පහත් නැහැ. ඉතින් මෙන්න මේ සමාජ තත්ත්වය අපි වහාම වෙනස් කරන්න ඕන. ඉතින් මේ සමාජ තත්ත්වය වෙනස් කරන්න මේ නිපුණතාවල් වල බැඳිලා ඉන්න අයගෙත් ලොකු වගකීමක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පයිප බාසුන් නැහැ කෙනෙක් නැත්තම් මේසන් බාසුන් නැහැ කෙනෙක් ගත්තොත් හුඟ දෙනෙක් හම්බ කරනවා ටීචර් කෙනෙකුට වැඩිය. ඒගොල්ලන්ගේ මාසික ආදායම හුඟක් වෙලාවට ටීචර් කෙනෙක්ගේ පඩියට වැඩිය, තුන් ගුණයක් වැඩිය. නමුත් ඒගොල්ලන්ගේ ජීවිත රටාව ඉතාමත්ම කලකිරුණු තත්ත්වයක තියෙන්නේ. හම්බ කරගන්නවා, හැන්දෑවෙනකොට ඔක්කොම වියදම් කරගන්නවා, කන්න තියෙන දේවල් ඔක්කොම කනවා, රෝස් බීෆ් කියයි, චිකන් කියයි, ෆ්‍රයිඩ් රයිස් කියයි ඔක්කොම කනවා. ඊට පස්සේ බෝතල් භාගයක් බොනවා, ඊට පස්සේ සිගරට් එකක් බොනවා, ඊට පස්සේ හෙඩ් ටු දෙඩ් නැගිටින්න බඩගින්න. සමහර දාට නැගිට ගන්න බෑ, නැගිට ගන්න බැරිකොට වැඩට යන්නෙත් නැහැ. ඉතින් ටීචර්ස්ලා හැම නෙමෙයි, තියෙන ටීචර්ස්ලා වගේ අය තියෙන ඒවයි කොහොම හරි ගැටගාගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා පොඩි ගානකින්. ඉතින් මේ තමන්ගේ පෞරුෂත්වය පාලනය කර ගැනීමට මේ අධ්‍යාපනය අපි හැම නිපුණතාවයක් තියෙන ආයතනයකටම දිය යුතුයි. මේක හරි වැදගත්. නිපුණතාවේ උගන්නන ගමන්ම තමන්ගේ ඇටිටියුඩ් එක පොසිටිව්, සුභවාදී විදියට හිතන්න, රැකියාවට ආදරය කරන්න, ඩිග්නිටි ඔෆ් ලේබර් ගෞරව කරන්න, තමන්ගේ රැකියාව ගැන ආඩම්බර වෙන්න, ඒ වගේම තමන්ගේ සල්ලි පාලනය කරගන්න, රුපියල් 1000න් ජීවත් වෙන්නේ කොහොමද, 500න් ජීවත් වෙන්නේ කොහොමද, 5000න් ජීවත් වෙන්නේ කොහොමද, ඒවා පාලනය කරගන්න, ගෙවල් දොරවල් පාලනය කරගන්න, සල්ලි ඉතුරු කරගන්න, ඒ අන්නේ සියලුම දේවල් උගන්වන්න ඕනේ. මනුස්සයන් ආශ්‍රය කරන්න, හැසිරෙන්න. ඉතින් මේ සියලුම දේවල් උගන්වන්න අපිට කැපවීමක් තියෙන්න ඕනේ අපේ අධ්‍යාපන ආයතන සහ දෙමව්පියෝ. දෙමව්පියෝත් පිළිගන්න ඕනේ. මම මාව හොඳ උදාහරණයකට ගන්නම්. ඒ මොකද මම මගේ ඉස්කෝල ජීවිතයේ ඉන්න කාලෙම, ඕ ලෙවල් කරන කාලෙම මට ඕන කරලා තිබුණා රූපලාවන්‍ය කරන්න. මං හිතන්නේ මගේ අම්මට සෑහෙන ෂොක් එකක් වුණා. නමුත් ඒක හොඳට කල්පනා කරලා අම්මා ගත්ත තීරණය තමයි, හරි ඔයා මේකට යන්න ඕන නම් යන්න. නමුත් එක පොරොන්දුවක් මත, රූපලාවන්‍ය ශිල්පය කරනවා නම් කරන්න, නමුත් හොඳට මතක තියාගන්න ඒ ගැන සුදුසු අධ්‍යාපනයක් තියෙන්න ඕන. ඒ අධ්‍යාපනය අනුව ලෝකෙ කොහෙ ගියත් ඔයාට රැකියාවක් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. පුළුවන් නම් පෞරුෂත්වයේ තරම්
තත්ත්වෙට හදාගන්න. එහෙම හදාගන්නව නම් රූපලාවන්‍ය කරන්න. මං හිතන්නේ මම මේක හොඳට ඔප්පු කරලා තියෙනවා බොහොම සාර්ථකව. මම දකින දෙයක් තමයි අපේ රටේ ජනතාවට චරියාව නැහැ, පාලනය නැහැ. මේකට හේතුව මම දන්නේ නැහැ. මේක කලින් තිබිච්ච දෙයක්ද අලුතෙන් ආපු දෙයක්ද කියලා. නමුත් කිසිම කෙනෙකුට තමන්ගේ චරිත පාලනයක් නැහැ. වගකීම් නැහැ. රැකියාවක් කරන්න හෝ තමන්ගේ ජීවිතයේ වගකීමක් නැහැ. උදේ නැගිට්ටහම කරන්න තියෙන දේ කරනවා, හිතුනොත් කරනවා, නැත්තම් නිකන් ඉන්නවා, නැත්තම් නිදා ගන්නවා. මේ චරියාව ලබා දෙන්න ඕනේ. මං හිතන්නේ මේකට තියෙන හොඳම පිළියම තමයි මිලිටරි ට්‍රේනින්ග්. මේක හුඟක් අය මං කියනවට කැමති වෙන එකක් නෑ. නමුත් අපි පිළිගන්නා රටවල් විශේෂයෙන්ම සිංගප්පූරුව වගේ රටවල් බැලුවොතින් ඒ රටවල්වල හැම ළමයම එක්තරා වයසකදී ඕ ලෙවල්ස් හරි ඒ ලෙවල්ස් හරි වයසකදී මේ ට්‍රේනිං එකට යනවා. දැන් ඉස්සර වගේ බය වෙන්න දෙයක් නැහැ, යුද්ධයක් නැහැ. නමුත් ඒ හමුදාවල් වල තියෙන ට්‍රේනිං එක, ඒක අඩුම ගානේ 6 මාසයක් නැත්තම් මාස 3ක් නැත්තම් අවුරුද්දක් ලැබුණොතින් අපිට ඒ චර්යාව ලැබෙනවා. ඒ පිළිවෙලේ වැදගත්කම් වෙලාවට වැඩ නැගිටලා වැඩ කරලා ඒක ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ සුබවාදී විදිහට හැම නිපුණතාවයක් ගැනම හිතලා ඒ සඳහා දරුවන්ව සහ අධ්‍යාපන ආයතනවල ඉන්න අයගෙන් ඒ අධ්‍යාපනය හරියට කැප කිරීම. ඒ මොකද අපි වැඩිමහල් ලෝකෙට ඇවිල්ලා රැකියාවක් කරනකොට කවුරු මොනවා කිව්වත් අවුරුදු 30ක් 35ක් රැකියාවක් කරනකොට මේ රැකියාව අපිට තියෙන්න ඕන සන්තෝෂයට. අපි දවස ගානේ උදේ නැගිටින්න ඕනේ ආසාවෙන්. උදේට ආසාවෙන් නැගිටලා යන්න පුළුවන් තමන් කැමති රැකියාවක් කරනවා නම් පමණයි. ඉතින් ඒ ඒකට ඒ ආසාව එන්නේ ඇඟේ නිපුරතාවයේ තිබුණොත්. ඉතින් දැන් රූපලාවන්‍ය කරන මට accountant කෙනෙක් වෙන්න බෑ. ඒක මගේ ඇඟේ නැහැ. ඉතින් අන්න ඒ වගේ නිපුණතාවයේ ඇඟේ තියෙනවා නම් ඒ නිපුණතාවය හා සම්බන්ධ ඕනම රැකියාවක් කරන ඕනම කෙනෙක් දවස පටන් ගන්න සුබවාදීව අපි ලබා දෙන්නේ ඒ පණිවිඩය. ඒක තමයි ඉතාමත් වැදගත්. රැකියාවල් කරන අයට, ඒ වගේම දෙමව්පියන්ට, ඒ වගේම අධ්‍යාපනය දෙන ආයතනවලට මේ වැදගත් කාරණා ටික එකතු කරොතින් රටේ ප්‍රශ්නත් විසඳෙනවා, අපේ ආර්ථික ප්‍රශ්නත් විසඳෙනවා, ඒ වගේම අපේ වැඩ කරන ජනතාව සන්තෝෂ තෘප්තිමත් ජනතාවක් වෙනවා. අපි අද කතා කරේ රැකියාවන් සහ නිපුණතාවයන් ගැන. ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ඔයගොල්ලන් ලැබුණා කියලා මම හිතනවා. බොහොම ස්තුතියි ආගෙන ඉන්නට. ඒ වගේම මේ කියන කතාවල් තේරුම් අරගෙන පිළිපදිනනම් අපි හැමෝටම වාසියක් වෙයි. අපි ලබන සතියේ හමු වෙමු මේ වගේම පෞරුෂත්ව වර්ධන වැඩසටහන් ගැන කතා කරන්න. බොහොම ස්තුතියි.